Nippon Paint Flex 400 waterproofs concrete permanently and effectively from Nippon Paint. පසුගිය 21 වෙනිදා මහභාගයේ පොලිස් අසමේ වෙඩිතැබීමක් වුණා. ඒ අතරතුර මෙම වෙඩිතැබීමට පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂයෙන් අවධානය යොමු කළා. ඔහු පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරමින් හිටියා. පොලිස් විශේෂ කාර්ය බලකායට තොරතුරක් ලැබිලා තිබුණා. සූර්යාව ප්‍රදේශයේ යම්කිසි ස්ථානයක මේ සැකකරු සැඟවිලා ඉන්නවා කියලා. ඒ අනුව ඊයේ දිනේදී මේ ස්ථානයේ වැටලීම් කිරීමට කටයුතු කරන ලැබුවා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්. රාත්‍රී කාලයේදී මේ වැටලීම සිදු කරන අවස්ථාවේ එක්තරා වැවක් ආසන්නයේ පිහිටි වාඩියක වෙන ස්ථානයක ඔහු රැඳී සිට තිබෙනවා. එම ස්ථානයේ වැටලීමට කටයුතු කරා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්. එම අවස්ථාවේදී මෙම සැකකරු අත තිබුණු රිවොල්වර් අවියකින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තැබූ බව තමයි පොලිස් විශේ෷ කාර්ය බලකායේ වාර්තා කරන්නේ. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැටලීමට සම්බන්ධ වූ නිලධාරීන් පෙරලා සිදු කරන ලද වෙඩි තැබීමකින් මෙම සැකකරු තුවාල ලැබලා රෝහල්ගත කිරීමේදී මිය ගිහිලා තිබුණා. විශේෂයෙන්ම මේ පුද්ගලයා ගබ්බලගේ නුවන් ලක්ෂිත කියන පුද්ගලයෙක් දැනට මේ වෙඩි වැදිලා මිය ගිය පුද්ගලයා මොහු ඇත්පිටිය වලස්මුල්ල කියන දේශයේ පදිංචිකරුවෙක් බවට තමයි ඉස්සර පදිංචිකරුවෙක් බවට තමයි හඳුනාගන්නේ. වයස අවුරුදු 44ක පුද්ගලයෙක්. විශේෂයෙන්ම මේ පුද්ගලයා සම්බන්ධව මේ සැකකරු සම්බන්ධව අනාවරණය වෙලා තිබුණා පසුගිය 2020 වර්ෂයේ අගෝස්තු මාස 28 වෙනිදා වැල්ලම්පිටිය පොලිස් අසමේ කිත්තම්පහුව කියන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබලා ඒ මනුෂ්‍ය ඝාතනයක් සිදු කරා. ඒ අවස්ථාවේ යතුරුපැදියකින් තමයි මේ වෙඩිකරුවන් පැමිණලා තිබුණේ. මේ යතුරුපැදිය ධාවනය කරලා තියෙන්නේ මෙම සැකකරු බවට තමයි දැනට සිදු කරන ලද පරීක්ෂණවලදී පෙනී ගිහිලා තියෙන්නේ. ඒ වගේම ඊට අමතරව පසුගිය 2020 වර්ෂයේ 6 වෙනි මාසේ 13 වෙනිදා මීටියාගොඩ පොලිස් අසමේ සීනිගම දේවාලයේ අසල වෙඩි තැබීමක් සිදු වුණා පුද්ගලයෙකුට. ඒ වෙඩි තැබීමෙන් ඔහු තුවාල ලැබලා තිබුණා. මේ වෙඩි තැබීම සඳහා යතුරුපැදිය ධාවනය කරලා තිබුණේ වෙඩිකරු සමග මෙම සැකකරු බවට තමයි දැනට අනාවරණය වෙලා තියෙන්නේ. මීට අමතරව අපි විශ්වාස කරනවා තවදුරටත් මෙවැනි ආකාරයට එක්ව යතුරුපැදිය ධාවනය කිරීම සඳහා නැත්නම් වෙඩි තැබීම සඳහා මේ සැකකරු සම්බන්ධ වෙන්නට ඇති කියලා. නමුත් මේ වන විට අපි තවදුරටත් මේක සොයාගෙන යනවා. මේ වන විට අනාවරණය වෙලා තියෙන්නේ මේ කරුණු පමණයි. එවත් අපි තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා. විශ්වාස කරනවා තවත් වෙඩි තැබීම් වැනි දේවල් වලට අපරාධ වලට මේ පුද්ගලයා සම්බන්ධ වෙලා ඉන්නට ඇති කියලා. මෙම සැකකරුට නවාතැන් ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත සූරියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53ක පුද්ගලයෙක් මේ මියගිය පුද්ගලයාගේ ඥාතියෙක් බවට විශ්වාස කරන පුද්ගලයෙක්. ඒ වගේම එම පුද්ගලයාගේ බිරිඳත් අපි අත්අඩංගුවට ගත්ත වයස අවුරුදු 48ක මේ නිවසේ තමයි ඔහු සැඟවී සිටි බවට තොරතුරු තිබෙන්නේ. මේ වගේ සැකකරුවෙකුට නවාතැන් දීම විශේෂයෙන් මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ පුද්ගලයෙකුට නවාතැන් ලබා දීම ආරක්ෂාව ලබා දීම කියන කාරණා චෝදනාවෙන් තමයි ඔවුන් අත්අඩංගුවට ගත්තේ. ඒ වගේම එම නිවසේ තවත් දෙදෙනෙක් හිටියා. නිවසට පැමිණි වයස අවුරුදු 46ක පුද්ගලයෙක් බැද්දේවැව සූර්යාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඒ වගේම අවුරුදු 35ක තවත් පුද්ගලයෙක් හිටියා. ඔහුත් බැද්දේවැව ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාත් අත්අඩංගුවට ගත්තා. මේ හතර දෙනාම මහභාගයේ පොලිස් ස්ථානයට බාර දීමට කටයුතු කරන ලබනා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මීට අදාළ විමර්ශන කටයුතු මහභාගයේ පොලිස් ස්ථානය, කොළඹ උතුර අපරාධ කොට්ටාශය, ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බලකාය, සූර්යාව පොලිස් ස්ථානය මේ සියලු පොලිස් ස්ථාන ඒකාබද්ධව කටයුතු කරනවා.